සමන සමය 6 වෙනි සතිය පෙබරවාරි 17 බ්‍රහස්පතින්දා මෙනෙහි කිරීම. මගියන්දර ප්‍රමන්තේනි අද පළවෙනි කීම කියනවා මගේ සහෝදරවරුනි ඔබ තේජස්ශ්‍රියෙන් වැජබෙන අපගේ ස්වාමීන් වන ක්‍රිස්තුස් වහන්සේ අදහන නිසා මිනිසුන්ගේ තරහටනම් බැලෑමෙන් බැලිමින් වලකින්න. ඇයි ඔබ තරහටනම් බලන්නේ? ඒ කියන්නේ ඔබ තරහටනම් බලන්නේ ඔබට ඒ දේ වැදගත් නිසා. ඇයි ඔබට ඒ දේ වැදගත්? ඔබට ඒ දේ නැති නිසා. කියන්නේ ඔබ පාලනය කරන කාරණාවක්. ජීවිතය ඇතුලෙන් හිස්සුණයි පස්සේ ඒ හිස්තන ඔබ ලෝකෙින් පුරව ගන්නවා. ඒක වචනේ කියන්නේ ඔබ තේජස්ශ්‍රියෙන් වැජමින අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අදහන නිසා ඒ සම්බන්ධතාවයේදී ඔබට කිසිම හීනතාවයක් නැහැ. ඔබට කිසිම අඩුවක් නැහැ. ස්වාමීන් වහන්සේට ඔබට දෙන දේ ඔබට දෙනවා. එතකොට ඔබව මේ අතුල පිරුණයින් පස්සේ ඔබ හොරා ගන්න බෑ. ඔබට ඔබගේ අස්ස රින් ගන්න බෑ. ඔබ උනාසකින් පිරීලා මගේ ප්‍රමාණයෙන් ධනයට බලයට කාමයට රාගයට පුද්ගලයන්ට මේ අස්සරින් ගන්න බෑ. දැන් එතනදී මොකද වෙන්නේ? ඔබ එක එක්කිනාව එක එක්කිනා තරහටනම් බලන විදිය වෙනස්. දැන් මෙතන කතා කරලා කියනවා රන්මුදු පැලද ඉස්සර වස්ත්‍ර ඇඳගත් කෙනෙක් තැනෙක්ද වැරැලි ඇඳගත් දිනින්දෙක්ද ඔබගේ ධර්මශාලාවට පැමිණියෝයි කියමු. ඔබ ඉස්සර වස්ත්‍ර ඇඳගත් අයට විශේෂ සැලකිලි දක්වා කරුණාකර මෙහි අසුන් ගන්න කියාද දිනින්දාට ඔබ ඔතන හිටපන් නැත්තම් මගේ පාපුටුව ළඟයි බිම හිඳගනින් යයි කියාද කිවොත් ඔබ අතරේ පක්ෂවාදීකම් ඇති කරන නපුරු සිතුවිලි සහිත විනිශ්චයකරුවන් නොවන්නේද ඔබ? මගේ ප්‍රමාණයෙන් ඇයි ඒක ඇයි සල්ලි වලට ආභරණ වලට රූපෙට බලයට පෞරුෂයට අපි කැතර වෙන්නේ? ඊතැන් වලට අපි කත්තද අදින්නේ ඇයි? ඇයි මුට්ටි අල්ලන්නේ? එතනින් යකින් දෙයක් ලබා ගන්න. එතනින් ඒ කෙනාගේ ප්‍රසිද්ධිය, ඒ කෙනාගේ අරුඩකම, ඒ කෙනා මාත් එක්කයි කියන එක මට මුක්කුවක් වෙන නිසා. ඒක කතා කළේ කෙනා ඇතුළත දුප්පත්කමක් ගැන නෙමෙයිද? ඇතුළත හිස්කමක් ගැන නෙමෙයිද? මගේ ප්‍රමාණයනේ. ඒ නිසා කවමදාවත් ඔබව මිලදී ගන්න දෙන්න එපා කිසි දෙයකට. ඔබව වහල් කරන්න දෙන්න එපා කිසිම තැනකට. ජේසු ජෝර්දාන් නදිය ගිලිලා ඔබ මගේ ප්‍රියාදර පුතා ඔබ ගැන මම ප්‍රසන්නයි කියලා අහගෙන මිෂන් එක මිස කාර්ය පටන් ගත්තේ. එතන මිනිස්සු දේශුර කියද්දී ඔබ බෙල්සබල්ගේ බලෙන් යකුන් දුරු කරනවා කියලා. ඔබ පෙරේත කෑදර මිනිස්සෙක් කියලා. ඕනා ඔබ ජුදයා මරියාගේ පුතා නේද? වඩුවාගේ පුතා නේද? ඔබත් වඩුවා නේද? නාසරතුන් වැදගත් කියන කිසිම දෙයක් එන්න පුළුවන්ද? මේ කිසිම දෙයක් ජේසුර අදාළ නැහැ. අදාළම නැහැ. ඒ මම තාත්තගේ පුතා කෙනෙක් ජේසු සනාත කරගෙන ඉවරයි. උනාසෙස් පිලිප්පි කයිසාරිය හරහා යන්නේ යුදයාවේ පිටට ගිහිල්ලා විජාතිකින් දේශකට යන්න මෙයාට කියා දෙන්න. ජේසුත් එක්ක තියෙන ගැඹුරු සම්බන්ධතාවය. වෙරළෙන් දියඹට ගිහින් ගැඹුරට අරගෙන යන්නට. මගේ ප්‍රමාදිනී ඒ තැන්වලදී ඒකයි ජේසු අහන්නේ මිනිස්සු මං ගැන මොනවද කියන්නේ? ජේසුත් කවදාවත් මිනිස්සු කියන දේ වැදගත් උන්නේ නැහැ. ඒ කියන දෙයින් තමුන් ගින තර මැනගත්තේ නේ. මෙවර ජේසු දන්නවා මම තාත්තගේ පුතා කියන එක. දෙවියන්ාසගේ පුතා කියන එක. ඒත් මිනිස්සු කියන්නේ මොකක්ද කියලා අහන්න හේතුුනේ මිනිස්සුන්ගෙන් මුක්කුවක් ගන්න නෙමෙයි. මොකද මිනිස්සු කියන දේ නෙමෙයි ඇත්ත. ගෑදර ප්‍රමාන්තයනි මිනිස්සු කියන ඔබ දිවසිවරයක් බජ්ජ ඔබ යසාය ඔබ ස්ථාවක ජුවාන්තුම නොයිකුත් තරයි. මිනිස්සු දකින්නේමයි. එතකොට ඒත අතර වාරේ ශුද්ධාත්මකින් පිරෙන පේතුරු කතා කළ කියන ඔබ ක්‍රිස්තුවරයානෝ. මගේ ආදර ප්‍රමාන්තේනේ ජේසු ඒක පේතුරු තුමාගෙන් නෙමෙයි ඉගෙන ගත්තේ. ඒක ජේසු ඉගෙන ගත්ත තාත්තගෙන්ම. හැබැයි ජේසු පේතුරු තුමාට කියන ඔබ ශුද්ධාත්මානුභාවයෙන් මේක කියන්නේ. පේතුරු තුමාගේ ප්‍රකාශයේ අතිශයින් ගැඹුරු ජේසු කියන මේක කාටත් කියන්න එපා. ඒක ප්‍රොමෝට් කරන්න ඕනේ නෑ ජේසු. මොකද ඒක තාත්තා කරන්න ඕන දෙයක්. මිනිස්සු කරන දෙයක් නෙමෙයි. ඒතර පේදුරු එහෙම කිව්වා කියලා පේදුරුව ස්ටේජ් එකක තියලා මල් මාල දාලා අගය කරලා පේදුරු ජන්න මෙන්න පේදුරු තමයි චරිත අනිත් අය කවුද කියලා පේදුරුට විශේෂ සැලකිල්ලක් දාලා එයාලා අතර ભેදයක් ඇති කරගෙන තියන්නේ නෑ. උනාසි තියන්න ඕන කෙනා තියන්න ඕන තැන තිබ්බා.
ජේසු අගේ කරා කියලා ඒගොල්ලන්ග මුදුනට යන්න බැරි වුණා. ඒ නිසා ජේසුව කාවත් මුරුන් ගත්තේ තියන්න බැරි වුණා. මගේ ආදර ප්‍රේමන්තෙනි මේක ඔබගේ මගේ ජීවිතේ වෙන්න ඕන දෙයක්. ජීවිතේ කිසිම කෙනෙක්ට ඔබගේ පාලනය දෙන්නට එපා. ඔබ පාලනය කරන්න ශුද්ධාත්මයano. ඉතින් ඒ පේදුරු ඔබ ක්‍රිස්තුවරයානුව කියන පේදුරුම ජේසු පැහැදිලිව කියන මම දුක් විඳින්න ඕනේ මැරෙන්න ඕනේ. දුක් විඳින්න ඕනේ මැරිලා තුන්වෙනිදා උත්තාන වෙන්නේ. මේක කියපු ගමන් පේදුරු කුපිත වෙනවා. ජේසු ජේසු මේ පැහැදිලි ගමනකට ආවේ. දුක් විඳින්න ජේසු ආවේ. ඒතරේ දුක් විඳිනවා කියන තැනදී මගේ ප්‍රමාදිනේ වේදනාව හරිය ලස්සන දෙයක් බෝ තියන්න ඕන තැන තියෙනවා. හැබැයි ඒක බොරුවට ආ නිකන් පුම්බ ගත්ත බැලුමක් වගේ වැඩක් නැහැ. පොඩි කට්ටකේ ඔක්කොම ඉවර වෙලා යනවා. මානේ කියන්නේ ඒ වගේ දෙයක්. ඔබගේ හිස් තැන. ඒතර ජේසු කියන දෙන්නේ කියනවා. අමාව මැරෙන්නේ. ඒක උකර කී දෙනෙක් නැති වෙයිද? කී දෙනෙක් දාලා යයිද? ජේසුට ප්‍රසිද්ධිය අඩු වෙයිද? දැන් මේගොල්ලෝ නම් මේගොල්ලෝ අතාරයිද? වෙනස් වෙයිද? ජේසුට අදාළ නැහැ. ජේසු පුද්ගලයන්ගේ තරහට නම් බැලුවේ නැහැ. ජේසු තාත්තගේ කැමැත්ත කරන්නවා ඒක අවසානයේ දක්වා ජේසු කරනවා. මගේ ආදර ප්‍රමාන්තෙනි. ඒ ගැඹුර ගැඹුර ඔබගේ ජීවිතේ ගැඹුර ඔබ දකින්න ඕනේ. ඒ එහෙම කියන කොට බලන්න. පේදුරු උන්වහන්සේ පැත්තකට උන්වහන්සේ පැත්තකට අරගෙන මොකද කරන්නේ උන්වහන්සේ තරවටු කරනවා. ඒ විකල පේදුරු උන්වහන්සේ පස කරගෙන උන්වහන්සේ තදින් චෝදනා කරසේක. කලේ උන්වහන්සේ හැරි ශිෂ්‍යාවකයන් දෙස බලා පේදුරු තදින් චෝදනා කරමින් සාතන් අහකට යව ඔබ සිතන්නේ මිනිසුන් සිද්දට විදියට මිස දෙවියන් වහන්සේ සිතන විදිහ නෙවෙයි. අපි නම් අරම ඇප්‍රීෂিয়েට් කරයින් පස්සේ මුදුන තිබ්බයින් පස්සේ කියන්න ඕන දේ කියන්න බෑ නේද අපිට. මොකද ඊට පස්සේ යව නැති වෙයිද? දැන් මොනවා හිතයිද? යා මම යව නැති කරන්න මාරත් අප්සෙට් එක වෙන්නේ නැද්ද? ජේසුට අදාළ නැහැ. අච්චර අගය කරන මනුස්සයා ජේසු සාතන් නහකට යනවා කියන්නේ. මෙතන ඉන්නේ මනුස්සෙක් නෙමෙයි නපුර කරන්න යන වැඩේ. ජේසු දුක් විඳිනවා කියන කහකට ගන්න නපුරගේ සූක්ෂම සැලස්ම. ඒතර මම ප්‍රමතරි නපුරට බෝ අල්ලන්න බෑ. ඔබ පැහැදිලි තැනක ඉන්න ඕන. ඒක පේදුරුතුමා දා. ඒ කියන්නේ මේ වෙලාවේ ඉන්න පුළුවන් හොඳම කෙනා පේදුරු. ඔබ ඒ වෙනකොට ස්වාමිනාස්ගේ ශුද්ධාත්ම අනුභව ප්‍රකාශ වුණේ පේදුරුට. ඔබ ක්‍රිස්තුවරයානෝ කියලා කිව්වේ පේදුරු. හැබැයි ඒ කිව්ව දේ තාත්තගෙන් අහලා මිස කියපු පුද්ගලයා අදාළ නැහැ ජේසුට. තාත්තගෙන් ඒක අහගෙන සනාථ කරගත්තේ. එමෙතු ඒ කෙනාව ඒ වාජනේ ලොකු කරගත්තේ නැහැ. ඒ වරප්‍රසාදය අරගෙන ආ වාජනේ. ඒතර ඒ පුද්ගලයාම ලොකු කරගත්තයින් පස්සේ අපි පුද්ගලයාම තියාගන්න ඕනේ. පුද්ගලයාගෙන රඳව ගන්න ඕනේ. ඒතර අපි ඇත්තල හිස්තනක් අපි බෙලියම් පුරව ගන්න. මගේ ආදර ප්‍රේමන්තනි ඒක ජේසු සාතන්හකට යන්න කියන්නේ. සාතන් කියන්නේ හස්සත්තාන්. A disturbance. ඒ කියන්නේ ඔබ බාධාකාරී අහකට යන්න. ඒ බාධාව ඔබ ලැජ්ජ බය නැතුව අහකට කරන්න වෙනවා. දෙපාරක් හිතන්න නැතුව අහකට කරන්න වෙනවා. ඔබගේ ගමන යන්න. ඒ නිසා පෞරි දෙයි මොනවා වේද හිතයි නැහැ. අදාළ නැහැ. ඔබගේ ගමන යන්න. ඇතුළාන්ත සාත්‍තිකයක් එක්ක මම ආවි ස්වාමීන් වහන්සේගේ කැමැත්ත කරන්න. ඒක මම කොහොමද කරනවමයි. එච්චරයි. ඒ කරන තැනකට මම නතර වෙනවා. ඒ කරන තැනක් මම අයිති කරගන්න. ඔබගේ ආදර ප්‍රමන්තෙනි එවැනි ගැඹුරු ගමනක් ස්වාමිනාසේ අද ඔබට ඔබගෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා ඔබ බලන්න ඔබ බයස් වෙලා තියෙන කෝයද? ඔබ තරහ තියෙන බලන්නේ මොනවද? ඔබ පාලනය කරන්නේ කවුද? ඔබ පෙරේත වෙන්නේ මොකටද? ඔබ ඒක දැක්කොත් එක එක කෙනාගේ දුර්වල පැත්තක් තියෙනවා. ස්වාමිනාසේ කියනවා ඉපතේ ඔබ මගේ. ඒ නිසා ජේසු ඔබ කියන මට ඔබ කවුද? මට ඔබ කවුද කියන එකෙන් තමයි අනිත් හැම දෙම තීරණය වෙන්නේ. මට ඔබ කවුද කියන තැනත් එක්ක ජේසු ඔබගේ ජීවිතේ හැම ක්‍රිස්තුවරයානෝ කරගන්න ගැලුම් කරවනෝ මේ හැම බැඳීමකින්ම ඇලීමකින්ම ගලවන්නේ ස්වාමීන් වහන්සේ. හැම බයකින්ම අනාරක්ෂිතකමකින්ම ඔබ ඈතර කරන්නේ උන්වහන්සේ ක්‍රිස්තුස් ආලේපිත තනන් වහන්සේ උන්වහන්සේ. ඔබ මාව බුදවන්න ගලවන්න ආව ස්වාමීන් වහන්සේ බව අයිති කරගෙන නිදහස් වෙන්න කිසිම දෙයකට බාධු වෙන්න නැතුව කිසිම දෙයකට ඔබ පාලනය කරන්න ඉඩ දෙන්නේ නැතුව ඔය ගමන ඉදිරියට යන්න ආරාධනා කරනවා. ආමෙන්. ජෙස්පිරයි.